දැන් බලන්න මේ යුගයේ මිනිසුන්ගේ ප්‍රශ්නය ව්‍යවස්ථාවද මේක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ හදන්නේ ජාතිවාදී දේශපාලකයන්ගේ මනදොල සපුරාලීම සඳහා පරිසරය සකස් කිරීමයි. ඒ සඳහා කුරුන්දි විහාරස්ථානය ඔන්න උපයෝගී කරගෙන යනවා. කුරුන්දි විහාරස්ථානයේ මුලති වූ ඓතිහාසික මහා බෞද්ධ සිද්ධස්ථානය. මේ බෞද්ධ සිද්ධස්ථානය පිළිබඳව ඊය සතියේ ජනාධිපතිවරයා අස්ගිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් අමතමින් කියනවා කුරුන්දි විහාරස්ථානයේ ප්‍රශ්නේ විසඳන්න අපි ඉතාමත් වැදගත් පියවරක් ගන්නවා කියලා. ඒ පියවර තමයි කුරුන්දි විහාරස්ථානයට පිටස්තර පිරිස් ඇතුළුවීම නවත්තන. කුරුන්දි විහාරස්ථානයට පිටස්තර පිරිස් ඇතුළුවීම නැවැත්වීමෙන් ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ලු. මේ බලවත් අසාධාරණ පක්ෂග්‍රාහී තීරණයක්. කුරුන්දි විහාරස්ථානයට පිටස්තරින් කවුරුවක්වත් එන්නේ නැහැ. ඒනේ බෞද්ධයෝ. බෞද්ධයෝ එන්නේ බෞද්ධ උරුමය නිසා. බෞද්ධ සිද්ධස්ථානවල බෞද්ධයන්ට යෑමේ අයිතිය තියෙන්න ඕන. ජාතිවාදයේ ඇවිස්සෙන එක එක්කෙනාගේ දේශපාලන අරමුණු සඳහා වහලුන් බැලමෙහෙවර කරන ජාතිවාදී වහලුන් නිර්මාණය කිරීම පසක තබා ජනතා සුභසිද්ධිය සඳහා ભેද නැතුව වර්ගවාදය නැතුව ආගම්වාදය නැතුව පොදු මහ ජනතාවගේ යහපත පිණිස කටයුතු කරන්න කියලා අපි රජයට කරුණාවෙන් අවවාද කරනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙලා කාලාන්තරයක් තිස්සේ උතුරු නැගෙනහිර දේශපාලඥයන් දරපු නිදමින් සංකල්පය සාර්ථක කරගන්නට ඔවුන්ට අවස්ථාවක් සලසා දෙන තත්වයක් උදාවෙන්ටයි මේ 13 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයට පූර්ණ බලතල ලබා දීමෙන් සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව අපේ නිකායන් වල අපි සාකච්ඡා කරලා තිබෙනවා. අනික් බලත්වලත් මේවා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රාන්ත රාජ්‍ය වගේ ප්‍රකාශ වෙන්න පටන් ගත්තොත් මේ පුංචි දූපත කෑලි කෑලි වලට කැඩිච්චි නිතරම සටන් වදින මහා සටන් වලින් ජනතාව අන්තයට පිරිහිච්ච පිරිසක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. මේවට වග කියන්න ඕනි පාලකයන්. විවස්ථා වලින් මේ පාලනේ මේ රටේ පවතින ප්‍රශ්නයන් විසඳා ගැනීමට මේ කිසිම විවස්ථාවක් සමත් වුණාද කියලා. දැන් බොහෝ දෙනා කෑ ගහනවා කතා කරනවා අවුරුදු 75ක්ම මේ රට පාලනය කරා මොනවද උනේ යහපත කියලා. ඉතින් තිබුණ විවස්ථානේ. එහෙමන ඒ කොයි විවස්ථාවකින්වත් කොයි සංශෝධනයකින්වත් මහජනයට යහපතක් වෙයිද? දැන් අපි වෙනස් විය යුතුව තියෙනවා. දෙමළ මුස්ලිම් සිංහල හින්දු වර්ග ආදිවාසී මනුෂ්‍යයන් හැටියට වෙනස් වර්ග කරන හැටි හිතන තරමටම අපි කවදාවත් සමගියක් ඇති වෙන්නේ නැහැ. මේ රටේ දියුණුව කරා ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බලනකොට ජනාධිපතිවරු 7 දෙනෙක් අතහැරලා දාපු කාරණාවක් තමයි 13 වෙනි සංශෝධනයේ යම් යම් බලතල ක්‍රියාත්මක කිරීම. ඉතින් දැන් මෙයා ඒක ඒ ක්‍රියාත්මක කිරීමට අදාළව මේ අවස්ථාවේ ඉදිරියට දාලා තියෙනවා. ඉතින් ඒ දාලා තියෙන්නේ යටි අරමුණු සහිතව බව තමයි රටට පේන්නේ. ඒ නිසා මේ වෙලාවේදී කළ යුතු වැඩේ ඒ වගේ මාතෘකා ඉදිරියට දාගෙන මිනිසුන් අතර වර්ගවාදී මේ සිතිවිලි ඇති කරලා වර්ගවාදී ගැටුම් ඇති කරලා රට ආපහු පරිහානී තත්ත්වයකට ඇද දැමීම නෙමෙයි. ඉතිහාසය අපිට පාඩම් තියනවා. ඕනෑම මැතිවරණයක් ආසන්නයේදී මේ වගේ තත්ත්වයන් නිර්මාණය කරලා ජනතාවේ වට බෙදලා ගැටුම් ඇති කරලා වාසි ලබා ගැනීමට ක්‍රියා කරපු දේශපාලකයන්ගේ ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. රටේ ගැටුම් ඇතිවීම අපිට වළක්වන්න බෑ. සිවිල් යුද්ධ ඇතිවීම අපිට වළක්වන්න බෑ. එනිසා අපි ඉතාම කරුණාවෙන් වගකිය යුතු අයගෙන් ඉල්ලා සිටිනවා මේ විවස්ථා සංශෝධන හකුලාගෙන ඇත්තට රට ගැන හිතලා දේශපාලඥයෝ එකට එකතු වෙලා කටයුතු රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.